අදපි කරන්නේ ජීවී රසායනික පදනම හා ශෛලිය පදනම යටතේ ශෛලිය පදනම පාඩමේ ඇතරම 19 වෙනි වීඩියෝ එක මේක බලන්න කලින් ඕගොල්ලෝ 18 වෙනි වීඩියෝ එක නැවත හොඳට බලලා පුනරීක්ෂණය කරගෙන සම්පත් පොසත් අතට අරගෙන මේ පාඩමට සූදානම් වෙන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. එතකොට දැන් අපි එදා 18 වෙනි වීඩියෝ එකෙන් කරේ ප්ලාස්මා පටලේ ව්‍යුහය. මම කිව්වා ප්ලාස්මා පටලේ ෆොස්ෆොලිපිඩ දිස්තර ආකෘතියක් තියෙනවා. කාගේද සිංග නිකල්සන් අපි සිංග සහ නිකල්සන්ගේ ආකෘතිය නැත්නම් තරල විචිත්‍ර ආකෘතිය කියලා අපි කියනවා. මෙතන තියෙනවා ෆොස්ෆොලිපිඩ දිස්තරයක්. එතකොට ෆොස්ෆොලිපිඩ දිස්තරේ තියෙනවා අපි එදා කරා ෆොස්ෆොලිපිඩ වල ව්‍යුහය ග්ලිසරෝල් වල OH කාණ්ඩ දෙකක් මේ දම්ල දෙකකින් විස්ථාපණය වුණොත් වළිග දෙකක් හැදෙනවා. ඉතුරු OH කාණ්ඩය ෆොස්ෆොරික් අම්ලයෙන් විස්ථාපණය වුණු ද්‍රව්‍ය හිසක් ඇති වෙනවා. එතකොට ෆොස්ෆොරික් අම්ලයේ කොටස ඍණ ආරෝපිතයි වළිග කොටස ජල බීතිකයි. එතකොට ද්‍රවීය හිස තියෙන්නේ ෆොස්ෆොරික් අම්ලයෙන් විස්ථාපිත කොටස වළිග කොටස හයිඩ්‍රෝකාබන් වළිග දෙක. එතකොට මෙන්න මේ ද්‍රවීය හිස පිටතට තියෙන්නේ වළිග ඇතුළට මේ ස්තරයේ ද්‍රවීය හිස ඇතු මේ ශෛලියේ ඇතුළ ශෛලිය ප්ලාස්ම ප්‍රදේශයට. එතකොට ද්‍රවීය හිස බහිස් ශෛලිය ප්ලාස්ම ප්‍රදේශයට. එතකොට අනිවාර්යෙන් එතකොට මේ ප්ලාස්මා පටලයේ පිටතයි ඇතුළයි දෙකම එතකොට ජලීය ශෛලිය ප්ලාස්මීය ප්‍රදේශයක් ඇතුළේ තියෙනවා. ඒ වගේම බහිස් ශෛලිය ජලීය ප්‍රදේශයක් තියෙනවා. ප්ලාස්මා පටලයෙන් දෙපැත්තේ තියෙන එතකොට ජලීය පරිසරයක්. එතකොට මේ ෆොස්ෆොලිපිඩ මං අණු කිව්වා අධික චාලකයි කියලා. මම මේ දැම්ම 1 2 3 4 A B C D කියලා දැම්මා. මේ 1 අණුව 3ට යන්න පුළුවන්. 3 1ට යන්න පුළුවන්. 2 4ට යන්න පුළුවන්. 4 2ට එන්න පුළුවන්. A C මාරු වෙන්න පුළුවන්. C B මාරු වෙන්න පුළුවන්. මේ 2යි මේ B මාරු වෙන්න පුළුවන්. එතකොට මේ අණු වලට නිතරම ඉන්න තැනින් ගැලවිලා අනිත් තැනට යන්න පුළුවන්. ඒ නිසා ෆොස්ෆොලිපිඩ අණු වලට අධික චාලක හැකියාවක් තියෙනවා. ඊළඟට මේ ෆොස්ෆොලිපිඩ දිස්තරයේ තියෙනවා කිව්වා ප්‍රෝටීන වර්ග කාණ්ඩ දෙකක්. එකක් තමයි සමපූරක ප්‍රෝටීන, අනිත් එක තමයි පරයන්ත ප්‍රෝටීන්. පරයන්ත ප්‍රෝටීන් සාමාන්‍යයෙන් ඇතුළත පෘෂ්ඨයේ තියෙන්නේ, කොහෙත්ම මේක ගිල්ල නැහැ, නොගිලිනු වෙච්ච ඒවා. සමපූරක ප්‍රෝටීන් තියෙනවා මුළු පළලෙම ගිලිච්ච තීරයක් පටල ප්‍රෝටීන්. ඒවයි සමහර ඒවයි මං කිව්වා ජලකාමී ද්‍රව්‍යදීම වශයෙන් සිදුරු තියේ කියලා. සමහර ඒවා මේ වගේ අඩ වශයෙන් ගිල්ල තියෙන්න පුළුවන්. අපි පොදුවේ කොටසට කියන්නේ සමපූරක ප්‍රෝටීන්. තීරයක් පටල ප්‍රෝටීනයි මේ අඩ වශයෙන් ගිලිච්ච ඒවටයි කියන්නේ සමපූරක ප්‍රෝටීන්. මේ ඇතුළත පැත්තේ තියෙන ප්‍රෝටීන් වලට කියනවා පරයන්ත, කොහෙත්ම ගිලි නැති ප්‍රෝටීන් පරයන්ත ප්‍රෝටීන්. ඊළඟට පිටත පෘෂ්ඨයේ සාමාන්‍යයෙන් තියෙන ඇන්ටනා වගේ ව්‍යුහ, ඒවයි තියෙන කෙටි කාබෝහයිඩ්‍රේට් දාම ද්‍රවීය හිසත් එක්ක ලිපිඩත් එක්ක සම්බන්ධ වුණාම අපි එකට කියනවා ග්ලයිකොලිපිඩ්. මේ ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ වුණොත් අපි එකට කියනවා මොනවාද ග්ලයිකෝප්‍රෝටීන. එතකොට ඒවයි ඇන්ටනා වගේ තියෙනවා ප්‍රතිග්‍රාහක සංඥා. ඒවයි සෛලවලට මම ඉදා කිව්වා මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම සත්ත්ව සෛලවල මේ ෆොස්ෆොලිපිඩිස්තරේ ඇතුළත තියෙන මේ ජල බීතික පරිසරයක්, ඒවයි තැනින් තැන කොලෙස්ටරෝල් තියෙනවා, ප්ලාස්මා පටලේ නම්‍යතාවය, එතකොට ඝනවීම වැළැක්වීම, ඒ වගේ තත්ත්වයන් සඳහා එක වැදගත් වෙනවා. ගිය සති වීඩියෝ එක බලන්න. එතකොට අපි එදා ඒ ව්‍යූහය කරා. අද අපිට තියෙන එතකොට ඕගොල්ලෝ මේ ව්‍යූහය සිංග සහ නිකර්සන්ගේ තරල විචිත්‍ර ආකෘතිය, සිංග ඇන්ඩ් නිකර්සන්, සිංග සහ නිකර්සන්ගේ තරල විචිත්‍ර ආකෘතිය ප්ලාස්මා පටලය සඳහා ඕනම ශෛලයකට, ප්‍රාග්නියස්ටික හෝ සෝනියස්ටික ඕනම ශෛලයකට මේ ප්ලාස්මා පටලය, ඇතරම මේ ව්‍යූහය සමානයි. නමුත් මේක පිටත පරිසරයේ අභ්‍යන්තර පරිසරයේ සංයුතියන් වෙනස්. එතකොට මේ ප්ලාස්මා පටලය ඒ ව්‍යූහය අනුව කොහොමද අපි බලනෝ දැන් මොනවද මේ කෘත්‍ය කියලා. කෘත්‍ය එතකොට ඕගොල්ලන්ගේ ටීචර්ස් මේ සම්පත් පොතේ තියෙනවා 30 වෙනි පිටුව බලන්න. ඒක ප්ලාස්මා පටලේ කෘත්‍ය, ප්ලාස්මා පටලේ ජීවී සෛලවල. එතකොට ජීවී සෛලවල තමයි ප්ලාස්මා පටලේ තියෙන්නේ. එතකොට රොබර්ට් ටුක් දැක්ක වල්ක සෛලවල තිබුණේ නැහැ. ප්ලාස්මා පටලේ ජීවී සෛලවල සෛල ප්ලාස්මේ නැත්නම් මේ සෛල සොලේ, සයිඩ සොලේ මං කිව්වා තරල අර්ධ තරලමය ජල්ලි වගේ එකක් කියලා. මෙන්න මේ සයිට සොලය ජල්ලි මේ එකක් කියලා කිව්වා. එතකොට මෙන්න මේ සයිට සොලය බහිස් පරිසරයෙන් වෙන් කරන්නේ ප්ලාස්මා පටලයෙන්. එතකොට ඔගොල්ලෝ දීපු පළවෙනි පොයින්ට් එක තියෙනවා ප්ලාස්මා පටලය ජීවී සෛලවල සෛල ප්ලාස්මීය වටකිරීම මගින් බහිස් සෛලීය පරිසරය අන්තස් සෛලීය සංගතක වලින් භෞතිකව වෙන් කරා. එතකොට මේ ඇතුලේ තියෙන න්‍යෂ්ටිය, ඒ ඇතුලේ තියෙන ඉන්ද්‍රිකා, ඒවයින් වෙන් කරනවා. ඊළඟට ප්ලාස්මා පටලය වරණීය පාරගම්‍ය වන අතර, එතකොට ඕන කරන ද්‍රව්‍ය තමයි යන්නේ, සක්‍රිය හෝ අක්‍රියව අවශ්‍ය කරන ද්‍රව්‍ය විතරයි යන්නේ. ප්ලාස්මා පටලය වරණීය පාරගම්‍ය වන අතර පැවැත්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හෝමාරුව සිදු කරනවා.
මේක හරහා ආශෘතියෙන් හෝ සක්‍රියව හෝ අක්‍රියව හෝ එහෙම නැත්නම් අපි කියන පහසුදා විසරණය මගින් අවශ්‍ය විතරක් තෝරලා මේවා වරණීය පාරගම්‍යතාවය දක්වන පටලයක්. එතකොට ඒක ද්‍රව්‍ය හුමාරුව යාමනය කරනවා. තුන්වෙනි එක තියෙනවා ප්ලාස්ම පටලය තුළ ගිලිනු ප්‍රෝටීන සෛල හඳුනාගෙන ආසන්න සෛල එකිනෙක සමග සංනිවේදනය කරයි. එතකොට මම කිව්වා මේක මේ ඇන්ටනා වගේ තියෙනවායි කියලා. මේ ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ වෙච්ච ඒවා තියෙන ප්‍රතිග්‍රාහක වශයෙන් ක්‍රියා කරනවා. දැන් අපි ස්නායු සෛලවල අක්ෂණ පටලේ තියෙන ওই වගේ අක්ෂණ බල්බයේ කෙළවර තියෙන අක්ෂණ පටලේ තියෙන ওই වගේ ප්‍රතිග්‍රාහක එනම් ප්ලාස්ම පටලය තුළ ගිලිනු ප්‍රෝටීන සෛල හඳුනාගෙන ආසන්න සෛල එකිනෙක සමග සංනිවේදනය කරයි. කොටිම කියනවා නම් සෛල හඳුනා ගැනීමට දායක වෙනවා. ඒ වගේම හෝමෝන ස්නායු සම්ප්‍රේෂක හා ප්‍රතිශක්තීකරණ ප්‍රෝටීන වැනි විශිෂ්ට ජෛව රසායනික ද්‍රව්‍ය සමග අන්තර්ක්‍රියා සඳහා ඇතැම් ප්‍රෝටීන අනු ප්‍රතිග්‍රාහක අනු ලෙස. එතකොට මෙන්න මේ ප්‍රෝටීන මොනවද? මෙන්න මේ ප්‍රෝටීන වර්ග මේවයි බොහෝ වෙලාවට කාබෝහයිඩ්‍රේට් සම්බන්ධ ග්ලයිකෝ ප්‍රෝටීන. එතකොට ඒවා මොනවද? හෝමෝන, ඒ වගේම ස්නායු සම්ප්‍රේෂක ද්‍රව්‍ය ඇසිටයි කෝලින් නොඇඩලින් ඒ වගේ දේවල්. ඒ වගේම ප්‍රතිශක්තිකරණය අපි මොනවා හරි අපිට අපේ දේහය තුළ නිපදවන සහජ හෝ කෘතිම ප්‍රතිශක්තිකරණයේදී ඒ ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන් ඇන්ටිබොඩිස් වගේ ඒවා ප්‍රතිදේහ වර්ග ඒවා හඳුනාගෙන ජෛව රසායනික ද්‍රව්‍ය සමග අන්තර්ක්‍රියා සඳහා මෙන්න මේවා මේ ප්‍රෝටීන ප්‍රතිග්‍රාහක වශයෙන් ක්‍රියා කරනවා. ඊළඟට සෛල පටලයේදී ඇතැම් ප්‍රෝටීන සමහර සෛල සැකිලි තන්තු වලට සම්බන්ධ වී එතකොට දැන් මේකේ තියෙනවා බොහෝ වෙලාවට මම කිව්වා ඇතුලේ පරයන්ත ප්‍රෝටීන් තියෙ කියලා. මේ සෛත සොලේ තියෙනවායි කියලා කිව්වා මම එදා ශූන්‍යස්තිකයින්ගේ සෛල සැකිලි ද්‍රව්‍ය සුද්ධ සූත්‍රිකා සුද්ධ නාලිකා ප්‍රධාන වශයෙන් සුද්ධ සූත්‍රිකා ඇතන මේව ඝන සූත්‍රිකා සුද්ධ සූත්‍රිකා මේ අභ්‍යන්තර ප්ලාස්ම මේ දිස්තර ආකෘතියේ ඇතුළතින් තියෙන මෙන්න මේ පරයන්ත ප්‍රෝටීන් වලින් පුළුවන්කම තියෙනවා සෛල සැකිලි සුද්ධ සූත්‍රිකාත් එක්ක සම්බන්ධ වෙලා සෛලයේ හැඩය නැකන් ඇතරම මේ හැඩය සෛලයේ හැඩය විශේෂයෙන් සත්ව සෛල ගොඩක් වැදගත් වෙනවා සෛල බිත්තියක් නැති හින්දා සෛලයේ හැඩය පවත්වාගෙන යාමට මෙන්න මේ ප්‍රෝටීන් එහෙම අපිට වැදගත් වෙනවා පරියන්ත ප්‍රෝටීන් වර්ග. ඊළඟට පටලයේ ඇති ඇතැම් ප්‍රෝටීන් එන්සයිම ලෙස ක්‍රියා කරයි ආහාර මාර්ගයේ ඇතැම් කොටස. දැන් අපි දන්නවා අපේ ආහාර මාර්ගයේ කුඩාන්ත්‍රයේ මෙහෙම තියෙනවා අපි ඔගොල්ලෝ පහළ පන්ති වලින් ඉඳගෙන ඇති අඟුලික ආශ්‍රය කරන මේ ආස්තරණය කරන මේ වගේ අපිච්ඡද සෛල තියෙනවා. මෙන්න මේ අපිච්ඡ සෛලවල මේ ප්ලාස්මා පටලයේ නෙරුම් තියෙනවා. ඒවට අපි කියනවා බුරුසුදාරිය සුද්ධ අඟුලික. මෙන්න මේ සුද්ධ අඟුලික ආශ්‍රිතව එතකොට මේ හරිය තියෙන්නේ අපි ගත්ත ආහාරංශු. එතකොට කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීනමය ලිපිඩ ඒ වගේ ආහාරංශු මෙන්න මේ ආහාර මාර්ගයේ මේ අපිද්ද සෛලවල මෙන්න මේ සුද්ධ අඟුලික අපි මේකට කියන බුරුසුදාරිය කියලා. එතකොට මෙන්න මේ සෛල මගින් මේ සුද්ධ අඟුලිකා සෛල මගින් අපිට පුළුවන්කම තියෙනවා එන්සයිම වර්ග ශ්‍රාවය කරන්න. අපි මේ එන්සයිම වලට කියනවා බුරුසුදාර එන්සයිම කියලා. බොහෝ වෙලාවට ප්‍රෝටීස් එන්සයිම වර්ග තියෙන්නේ බුරුසුදාර එන්සයිම. ඒ වයින් අර කුඩාන්ත්‍රයේ රකම නොදිරපු කොටස් ජීර්ණය කළා. ඒ වගේම දැන් ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරනවා. ඒ වගේම මේ පෘෂ්ඨීය ශේෂ්ඨඵලයේ වැඩි කරගෙන තියෙනවා. අවශෝෂණය කරන්නත් පුළුවන් මේ සයිලෝට අවශෝෂණය කරලා ඊට පස්සේ මේක ඇතුළේ තියෙන රුධිර කේශනාලිකාවට දීලා අවශ්‍ය ස්ථාන කරා පරිවහණය වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ප්ලාස්ම පටලය සඳහා කෘත්‍යයන් ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ රිසෝස් බුක් එකේ තියෙන කෘත්‍යයන් ටික කියන්න පහුගේ පාස් පේපර්ස් වල බලන්න. අපි ප්‍රශ්නවලදී මේව තවදුරටත් සාකච්ඡා කරනවා. ඊළඟට තියෙනවා අපිට උපසෛලීය සංගටක. දැන් එහෙනම් මේ ප්ලාස්ම පටලය මගින් සෛලය තුල තියෙන සයිටසොලය තුල තියෙන උපසෛලීය සංගටක ආවරණය වෙලා තියෙනවා. මොනවද උපසෛලීය සංගටකය? අපි දන්නවා පටල සහිත ව්‍යුහ තියෙනවා, පටල සහිත ව්‍යුහ තියෙනවා, පටල රහිත ව්‍යුහ තියෙනවා. පටල රහිත ව්‍යුහ තියෙනවා. මේ පටල සහිත ව්‍යුහ ගත්තොත් පටල දෙකකින් වට වෙච්ච ව්‍යුහ තියෙනවා, තනි පටලයකින් වට වෙච්ච ව්‍යුහ තියෙනවා. පටල දෙකකින් වට වෙච්ච ව්‍යුහ තමයි මොනවද? එකක් තමයි න්‍යෂ්ටිය, අනිත් එක මොකද්ද? මයිටොකොන්ඩ්‍රියා.
එතකොට ශාක සෛලවල නම් හරිද ලබ. එතකොට අපි බලමු එහෙනම් මේ පටල සහිත ව්‍යුහ යටතේ පටල දෙකකින් වට වෙච්ච ව්‍යුහ ඒ යටතේ පළවෙනි එක අපි බැලුවොත් න්‍යෂ්ටිය. එතකොට න්‍යෂ්ටිය සාමාන්‍යයෙන් සත්ව සෛලවල නම් න්‍යෂ්ටිය තියෙන්නේ සාමාන්‍යයෙන් කේන්ද්‍රිකව තමයි බොහෝ සෛලවල සත්ව සෛලවල කලාතුරකින් විකේන්ද්‍රිකේව තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන්නේ කේන්ද්‍රිකව. එතකොට මෙන්න මේක සාමාන්‍යයෙන් විස්කම්භය මයික්‍රෝමීටර් 5ක්. ඒ කියන්නේ ආලෝක අණුවීක්ෂය යටතේ එහෙනම් අපිට පේනවා මයික්‍රෝමීටර් 5ක්. මයික්‍රෝමීටර් 5ක පමණ විස්කම්භය. උගලගේ පොතේ තියෙනවා සාමාන්‍ය විස්කම්භය මයික්‍රෝමීටර් 5ක් පමණ වන අතර න්‍යෂ්ටි ආවලස හඳුන්වන ද්විත්ව පටලයකින් ආවරණය බොහෝ ඥානවලින් සමන්විත වඩාත් කැපී පෙනෙන. එතකොට සත්ව සෛලවල ඇතරම ශාක සෛලන රික්තකය තමයි වඩා හොඳට පේන්නේ. සත්ව සෛලවල නම් වඩා හොඳට පේන්නේ න්‍යෂ්ටිය. එතකොට මේ න්‍යෂ්ටි පටලය සිදුරු සහිතයි ජිද්ද තියෙනවා. පටල දෙකකින් වට වෙලා තියෙන්නේ. එතකොට දීපටලමය න්‍යෂ්ටි පටලයකින් තමයි මේක වට වෙලා තියෙන්නේ. පටල දෙකක් තියෙනවා. එතකොට මේකට අපි කියන්නේ න්‍යෂ්ටි ආවරණය. න්‍යෂ්ටි ආවරණය. එතකොට න්‍යෂ්ටි ආවරණය කොටස් දෙකයි පිටත පටලයයි ඇතුළත පටලයයි. එතකොට මේ පටලත් ඇත්තටම පොස්ෆොලිපිඩ් ද්විස්තර ආකෘතිය අනුව හැදිලා තියෙන්නේ. නමුත් ප්ලාස්ම පටලයේ සංයුතියම නෙවෙයි, ඒ පොස්ෆොලිපිඩ් ද්විස්තර ආකෘතිය අනුව තමයි මේ පටලීය ව්‍යුහවලත් තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ මොනවද? න්‍යෂ්ටි ඡිද්‍ර. න්‍යෂ්ටි ඡිද්‍ර. එතකොට මෙන්න මේ ප්‍රදේශය, මේ න්‍යෂ්ටි පටලයෙන් වටවෙච්ච ප්‍රදේශයේ තියෙන්නේ මොනවද? න්‍යෂ්ටි යුෂය. න්‍යෂ්ටි යුෂය නැත්තම් න්‍යෂ්ටි ප්ලාස්මය, න්‍යෂ්ටි යුෂය. මේ න්‍යෂ්ටි යුෂය තියෙනවා DNA දැගත් වර්ණදේහ ක්‍රොමැටින් ජාලයක් ලෙස, නිකන් නූල් ජාලයක් වගේ තියෙනවා වර්ණදේහ වශයෙන්. අපිට පේන්නේ ඇත්තටම විභාජන අවධියේදී තමයි පේන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් තියෙන වර්ධක සෛලයක මේවා වර්ණදේහ වශයෙන් පේන්නේ නැහැ. මේවා මොනවද? ක්‍රොමැටින් ජාලයක් ලෙස තියෙනවා. එතකොට වඩාත් ඝනකම් වූ තවත් පටල නැති ඝනකම් වූ ව්‍යුහයක් තියෙනවා වර්ණකොලින් වර්ණ ගැන්වෙන. අපි ඒකට කියනවා න්‍යෂ්ටිකාව කියලා. එතකොට න්‍යෂ්ටිකාව තියෙනවා ක්‍රොමැටින් ජාලයක් තියෙනවා, ක්‍රොමැටින් ජාලය. එතකොට මෙන්න මේ ටික ඔක්කොම එකතු වුණාම අපි ඒකට කියන්නේ මොකද්ද? න්‍යෂ්ටිය කියලා. එතකොට මේ න්‍යෂ්ටියේ පිටත පටලයත් එක්ක සම්බන්ධ තවත් පටලීය පද්ධති තියෙනවා. ඇත්තටම පැතලියාශිකා මේව තියෙනවා, නාලාකාරාශිකා වැනි ව්‍යුහ තියෙනවා. එතකොට මේ නාලාකාරයවට කියන්නේ අපි SER ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්, සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකාව, පැතලියාශිකා වගේ වෙන ඒවට කියන්නේ අපි රළු අන්තඃප්ලාස්මීය ජාලිකාව. ඒව තනි පටලයකින් න්‍යෂ්ටි පටලය පිටත පටලයත් එක්ක සම්බන්ධයි. සමහර වෙලාවට මේ පටලය මෙහෙම දිගට ගිහිල්ලා බෙදිලා ප්ලාස පටලයත් එක්කත් ඍජු සම්බන්ධතාවයක් මේ අන්තඃප්ලාස්මීය ජාලිකාව තියෙන්න පුළුවන්. එතකොට රළු අන්තඃප්ලාස්මීය ජාලිකාව මත තියෙනවා මොනවද? 80S රයිබෝසෝම. අපි මේ පාඩම කරනකොට එතන බලමු. එතකොට අපි කරන්න යන්නේ ඔන්න න්‍යෂ්ටියේ ව්‍යුහය ওই ටික අපි බලමු. එහෙනම් ওই න්‍යෂ්ටියේ කෘත්‍ය මොකද්ද කියලා ඊළඟ පාඩමේ.